දැන් තමුන්නාසල දන්නවද තමුන් මේ මේ පලාතට අපි විශාල වැඩ පිළිවෙලක් හදලා තියෙනවා විශේෂයෙන් තමුන්නාසලගේ දරුවන්ට මහින්දෝදේ විද්‍යාගාර මම දන්නවා ඒකේ මහින්දෝදේ කැල්ල ගලවලා දැන් බෝට්ටු ආ නෝත් විද්‍යාගාරේ තියෙනවා අපි 1000ක් හැදුව අවුරුද්දක හැබැයි මෙයාලට මාස 6ක් ගිහිල්ලා අතුරනේ මේක විවුර්ත කරගන්න බැරි වුණා අපි 200ක්ද 300ක්ද විවුර්ත කරලා තිබුණා අඩු ගානේ මාස 6 විවුර්ත කරගන්න ආනමඩුවේ 12ක් හදලා දුන්නා කීයක් විවුර්ත කරයි මම විවුර්ත කරපු දෙක විතරයි අනිත් ඒවා නෑ ඉගෙන ගන්නවට අකමැතිද අපේ දරුවෝ භාෂාගාරයට ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවට ජපන් භාෂාව ඉගෙන ගන්නවට කොරියන් භාෂාව ඉගෙන ගන්නවට ඉතාලි ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නවට අපේ දරුවෝ මේ අය අකමැතිද මේකයි අපිට දැනගන්න ඕන ඉතින් මෙයි මේවා විවුර්ත කරන්නේ නැත්නම් ජනතාව වෙනුවෙන් මේක ජනතාව වෙනුවෙන් වහම විවුර්ත කළ යුතුයි මේ එතනින් නැවතෙන්නේ නැහැ අපි මේ රටේ විශාල විවෘතියක් ආරම්භ කළා ඉගිමිටිය ජලාශය මේකෙන් දැන් එනවා මේ පළාත මේ ආසනේ තමයි වඩාත්ම සරු බිම්බවට පත් වෙනවයි කියන එක මම තමුන්නාසලට මතක් කරන්න ඕන හැබැයි මෙහෙම එකකුත් තියෙනවා මේ ළඟදී කැබිනට් පත්‍රිකාවක් යහපාලනිය විසින් ඉදිරිපත් කළා මෙන්න මේ යහපාලන කැබිනට් පත්‍රය තමුන්නාසල දැනගන්න ඕන මේකේ තියෙන්නේ 20යි 15 4යි 25 වෙනි දවසේ මේක කියන්නේ ගංගා ද්‍රෝණි කළමනාකරණ අධිකාරිය මේ කළමනාකරණ අධිකාරිය තමයි ඊට පස්සේ ජලය පිළිබඳව සියලු තීන්දුව ගන්න මේක 2001 දී ආව හාමුදුරුවන්ට මතක ඇති නායක හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේකට විරුද්ධව සටන් කළා අපි සටන් කරා මේකට විරුද්ධව ගේන්න දෙන්න එපා කියලා කුඹුරට සපයන ජලයට බද්දක් ගවන්න කුඹුරට ජලය සපයනකොට බද්දක් ගවන්න එතකොට ගෙදර ලිඳක් කපනකොටද බද්දක් ගෙවිය යුතුය වතුර අයිති ආණ්ඩුවටයි මේ අධිකාරියටයි ඕකෙන් අවසර ගන්න ඕන වගා ලිඳට ජලයට බදු ගවන්න අන්තිමට වෙන්නේ මොකද්ද ඔබට ගිහිල්ලා ඇලකින් දොලකින් නෑවත් ජලය පාවිච්චි කිරීම උට බිල ගෙවන්න වේවි ඉතින් අපි මේක ලබා ගන්නද යහපාලනයට ඡන්දෙ දුන්නේ මේක තමයි හාමුදුරනේ මේ රටේ සංස්කෘතිය සම්පූර්ණයෙන් විනාශ කරන දවස මේ අපිට ලැබිච්ච එදා මිහිඳුරාදන් වහන්සේ බුදුදහම ඉගැන්වුවා වගේ ගෙනාවා වගේ මේ සංස්කෘතිය බත්කන සංස්කෘතියක් ඇති කරලා වාරි කර්මාන්ත සංස්කෘතියක් ඇති කරලා මේ රට තුලේ සංස්කෘතිය බිහි කරපු සංස්කෘතිය අපෙන් විනාශ කළා දාන ක්‍රමවේදී පළවෙනි පියවර තමයි දැන් දරුණම පියවර තමයි මම විශ්වාස කරනවා මේ ජල බද්ද මේක ඒකටයි තීන්දුව කරන්නේ බත්කන සමාජය ඈත් කරන්න සංස්කෘතිය නැති කරන්න මේ මේකත් එක්ක රට තුල අධිවිය හැකේ තවත් පීඩණයට පත්වීම හැර වෙන දෙයක් නෙවෙයි අපි එතනින් මේක අපි 18 වෙනි දැන් පස්සේ නවත්තනවා ඒක බොහොම පැහැදිලිව තමුන්නාන්සලාට කියන්න ඕන මේ ජලබත් දය කරන්න ඉඳ තියන්නේ නැහැ අපි පලි ගන්න එක නම් අපරාධ කියන්න බෑ හාමුදුරනේ කාගෙනුත් ගත්තා පන්සලක් හදලා දුන්නයි කියලා ගත්තා අටපිරිකර දුන්නයි කියලා ප්‍රශ්න කරා සිල් රැඳ දුන්නයි කියලා අරගෙන පැය ගණන් සංස්කෘතික ඇමතිවරයා අල්ලපු දිස්ත්‍රික්කයේ ඒකනායක මැතිතුමා වාරගෙන ගිහිල්ලා ප්‍රශ්න කරා. අපි මේ පාර අපි ඉදිරිපත් කළා තියෙනවා අනාගතයට සාධිකයක්. බොහොම පැහැදිලිව තමුන්නාසලට. මේක ලැබෙන ඇතේ කියලා මම විශ්වාස කරනකොටම මේක අපි බොහොම පැහැදිලිව මේ රටේ ජනතාවට රාජ්‍ය සේවකයන්ට එළවලු වී එළවලු ගොවීන්ට අපි දෙන සහන මේවා පිළිබඳව අපි කියනවා මෙයාලගේ පෝර සානාධාරය කපනවා අපි දෙන තරුණයාට ඉගෙන ගන්න මුදල් ඒ වගේම ගමේ පෙර පාසලේ ගුරුවරියට 5000 ගානේ
අපි මාතෘ නිවාස අපේ දරුවන් බලා ගන්න ඉන්න ඒ ඉපදෙන්න ඉන්න දරුවන් බලා ගන්න පිරිස් 25000 අලුතෙන් බඳවගෙන ඒ වගේම ඒ අම්මලාට ඒ මාස 9 තුල ඔවුන්ට පෝෂදායි ආහාර වේලක් ගන්නට පුළුවන් විදිහට ඔවුන්ට 1500ක මුදලක් ලබා දීමට මේ ආදී වශයෙන් මේ ලබා දීලා තියෙන සාන අපේ දරුවන්ට ඉංග්‍රීසි මේ දරුවන්ට SSC විභාගයේ සමත් වෙලා ඇඩ්වාන්ස්ඩ් විභාගයෙන් විශ්වවිද්‍යාලයට යන්න බැරි නම් වෙනත් වෙනත් අධ්‍යාපනයක් වෘත්තීය අධ්‍යාපනයක් ලබන්න රුපියල් 50000ක මුදලක් ලබා දෙන්න අපි පියවර ගන්නවා. හැබැයි මේ දරුවා රට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන නම් ඒ දරුවාට අපි ඒ සානල්ට සාන ලක්ෂ 10ක් ලබා දීමට පියවර ගන්නවා කියලා අපි පැහැදිලි කළා. ඉතින් මේ වැඩපිළිවෙල තමයි අපි දියත් කරන්න යන්නේ. ගෘහ ගෙදර ඉන්න කාන්තාවට ගෙදර ඉඳන් ආරක්ෂාවක් කරන්න මේ පැහැදිලි ලෙස අපි පියවර අරගන්න අපි කටයුතු කරලා තියෙනවා.